අපි හඳුරන්නේ දැන් මේ මම ඊළඟ ප්‍රශ්නය බෝවහන්සට යොමු කරන්න සූදානම් වෙන්නේ මේ අමනුෂ්‍ය බලපෑම් සම්බන්ධ කරගෙන. දැන් බොහෝ දුරට අපේ සමාජයේ මේ අමනුෂ්‍ය බලපෑම් පිළිබඳව දැඩි විශ්වාසයක් තියෙනවා. අමනුෂ්‍යයන්ගෙන් විවිධ කරදර එල්ල වෙනවා, විවිධ බලපෑම් වෙනවා. ඒ නිසා මේ අමනුෂ්‍ය බලපෑම් ඉවත් කරගන්න විවිධාකාරව ක්‍රමවේදයන් මිනිස්සු හොයාගෙන යනවා. ඒ වගේම යම් සහනයක් ලැබෙන අවස්ථාවලුත් තියෙනවා, නැති කරදර ඇති කරගන්න අවස්ථාවලුත් තියෙනවා. ඒ වගේම මේ ඒ නිසා ආර්ථික වශයෙන්, සමාජික වශයෙන්, ශාරීරික වශයෙන් ඉතාමත් පීඩාවට පත්වෙච්ච මිනිස්සු ඉන්නවා. ඉතින් මේ විදිහට බැලුවොත් අපේ හැමෝටම මේ අමනුෂ්‍ය බලපෑම් කියන එක පිළිබඳව මේ සමාජයේ බොහෝ දෙනෙක් කතා බහ කරන දෙයක්. අපි හඳුනන්නේ දැන් මේ මොන තත්වයක් තිබුණත් අපිට තියෙන එකම පිළිසරණ තමයි අපේ ශ්‍රී සද්ධර්මය. ලෞතර තථාගතයන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය. ඉතින් මේ සද්ධර්මයේ යම් කිසි දෙයක් පිළිබඳව යම් නිර්වචනයක් තියෙනවද බෞද්ධයන් විදිහට අපි එයයි පිළිගත යුතු වන්නේ. එනිසා මම ඔබ වහන්සේගෙන් අහනවා මේ අමනුෂ්‍ය බලපෑම් පිළිබඳ බෞද්ධ විග්‍රහය මොකක්ද කියලා. ඉතාමත්ම ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඔව්. අමනුෂ්‍යෝ කියන කොට්ටාසය අපි විශ්වාස කරන්නට ඕනේ. එයා ඉන්නවා. ඕනතරම් මේ අපි කතා කරන අවකාශය තුලත් කෝටි ගණන් ඉන්න පුළුවන් අමනුෂ්‍යෝ. නමුත් මෙතනදී මිනිස්යාගේ තියෙන පුණ්‍ය ශක්තිය සහ ආනුභාවයේ වැඩිකම නිසා ඒ අමනුෂ්‍යෙන්ට ප්‍රකට වෙන්න බැරිකමයි තියෙන්නේ. පැහැදිලිවම. ඒ කියන්නේ බෝවන්ස කියන්නේ දැන් මේ ඒ අමනුෂ්‍යයන්ට වඩා මිනිස්යා මෙතන බලවත් වෙලා තියෙන නිසා. සැබවින්ම මිනිස්යා බලවත්. පුණ්‍ය ශක්තියෙන් ආනුභාවයෙන් ඒ මිනිස්යාගේ තියෙන ශක්තිය වැඩි. ඒ නිසා අර හීනාත්ම කියලා කියන්නේ ඔය අමනුෂ්‍යයන්ට. හීනාත්මක ආත්ම භාවයක්. එතකොට දුක් සහිත ආත්මයක්. ඒ එම ජීවිත බොහෝසෙයින්ම දුක්ඛදායකයි. නිතරම සාපිපාසාවලින් පෙළමින් පීඩා විඳිමින් ද්වේෂයෙන් තමයි එය නිතරම ජීවත් වෙන්නේ. ඒතර ඒ නිසා තමයි අමනුෂ්‍ය නිතරම අර දුර්වල වෙන මිනිස්යන් නොයෙක් නොයෙක් ආකාරයෙන් මේ බලපෑම් එල්ල කරන්නේ. එතකොට මිනිස්යා මානසිකව දුර්වල වෙනකොට ඒ මානසිකව දුර්වල වෙන මිනිස්යාට යම් බලපෑම් එල්ල කරන්නට මේ අමනුෂ්‍යයන්ට පුළුවන්කම තියෙනවා. ඒකත් විද්‍යාත්මකවත් ඒ සාධක ඔප්පු කරලා තියෙනවා. ඉතින් දේශනාවේ තියෙන එවැනි අවස්ථා. එතකොට එවැනි අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ යම් අමනුෂ්‍යෙක් ආවිෂ්ට වුණාම ඒ වගේම නොයෙක් නොයෙක් කායට මහදා කරදර හිරිහැර පැමුණුවාම ඒ අවස්ථාවේදී කටයුතු කළ යුතු ක්‍රමවේදය නිර්වචනය කළ දෙන බුදුරජාණන් වහන්සේ. ඒ සඳහා ඔය ආටානාටි සූත්‍රයේ වෙනමම තියෙනවා ගාථා පන්තියක්. ඉන්දු සෝමෝ වරුණෝ ච ආදි වශයෙන්. ඒ කියන්නේ මෙන්න මේ වෙලාවේදී අයන් යක්කෝ ගන්නහති, අයන් යක්කෝ හේටේති, අයන් යක්කෝ විහෙටේති. කියන්නේ මෙන්න මේ යක්ෂයා මේ අමනුෂ්‍යයා මට ආවිෂ්ට වෙලා මට කරදර කරනෝ, හිංසා කරනෝ, පීඩා කරනෝ. ඒ නිසා මේ යක්ෂයාව මේ අමනුෂ්‍යාව වහම අල්ලගන්න මට පීඩා පමුණුවක නවත්තන්න ඉන්ද්‍ර දෙවියනි, යම දෙවියනි ඔය කියන යක්ෂ සෙම්පතිවරුන්ට කතා කරලා කියන්න කියලා කියන බුදුරජාණන් වහන්සේ. එතකොට මොකද කරන්නේ? ඒ අමනුෂ්‍යයන් යක්ෂයන් අල්ලගෙන ඒවුන්ට දඬුවම් පමුණුවන. ආලගමන්දාවට යක්ෂයන්ට පවා එන්න දෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ එවැනි ප්‍රායෝගික වැඩපිළිවෙලක් මනුෂ්‍යයන්ට දේශනා කරලා තියෙනවා. එහෙනම් අපිට එවැනි අවස්ථාවකදී හොඳම දේ, උතුම්ම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන එක, ධර්මයේ ගුණ සිහි කරන එක, ආර්යයන් වහන්සේගේ ගුණ සිහි කරන එක. සිහි කරලා ඒ අනන්ත බුද්ධානුභාවයෙන්, ධර්මයානුභාවයෙන්, ආර්ය සංඝයාගේ ආනුභාවයෙන් මේ වැළඳිලා තියෙන, මේ ආවිෂ්ට වෙලා තියෙන මේ කරදර සහිත අමනුෂ්‍ය බලපෑම බාහනේ වෙලා මට යහපතක් වෙන්නේ කියලා අදිෂ්ඨාන කරන්නට ඕනේ. එතකොට අර බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයේ, ධර්මයේ ආනුභාවයේ, සංඝයාගේ ආනුභාවයේ නිසා අර දුර්වල වූ ආත්ම භාව ගත කරන අර අමනුෂ්‍යයන්ගේ බලය අභිභවනය කරන්න මේ ශක්තිය බලවත් වෙනවා. ඒ නිසා අපි බෞද්ධයෝ වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමයි භාවිතා කරන්නට ඕනේ බොහෝ සෙයින් මේ එවැනි අවස්ථාවලදී.